පොවන් සුබ උදෑසනක්. ජීවිතය ඔබ නොදන්නා විදේශ භාෂාවක් වැනිය. බොහෝ දෙනා එය නිවැරදිව උච්චාරණය කරන්නේ නැත. ඒ සිතුවිල්ලත් මතකයේ තබාගෙන අදත් අරඹ මොසේත මුල් පිටුව. පරිදි අදත් පුවත්පත් තොරතුරු ගෙනෙනට ආරාධනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්තුල පත්ම කුමාර මහතාට සුබ දැසනක්. ඔබට සුබ දැසනක් හර්ෂණී. මුල්පිටුවේ මුල් අවධානය දිවයින මුල්පිටුවටයි. ප්‍රධාන සිරස්තලය ජනාධිපතිවරයා කළ විශේෂ ප්‍රකාශය, මැති සභය රැස් කළා නම් කීප දෙනෙකු මරා ගන්නවා. කතානායකගේ පුදුම හැසිරීම ගැන කනගාටු වෙනවා. මන්ත්‍රීවරයකු මිලියන 100 සිට මිලියන 500 දක්වා මිල නියම වුණා. මහින්ද රාජපක්ෂ මහතා පොට්ටුවේ සමාජිකත්වයේ ලබාගත් බව අද දිවයින මුල්පිටුවෙන් වාර්තා කරනවා. එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනාවේ අවසන් තීරණයක් තවම නැතයි කියන්නේ අකිල විරාජ් කාර්යවස මහතා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනපති මෛත්‍රීට පුළුවන් ඇමති විජේදාස රාජපක්ෂ කියයි. මැති සභේ විසුරුවා හැරීමට එරෙහිව පක්ෂ හා සිවිල් සංවිධාන අද උසාවිය හමුවට යති. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මන්ත්‍රීවරුන් 71 දෙනෙකුට විශ්‍රාම වැටුප පෙන්ෂන් අහිමි වේ. සෙල්ෆියක් ගැනීමට යෑමේදී ජර්මානු කාන්තාවක් ලෝකාන්තයෙන් ඇද වැටි මරුමුවට පත්වේ. මම පොහොට්ටුවේ සමාජිකත්වයේ ලබා ගන්නේ නැතැයි දයාසිරි ජයසේකර මහතා කියනවා. එක්සත් ජාතික පක්ෂ ඊයේ විරෝධතාවය අඳුරට එරෙහිව පහනක් දැල්වමු යන මැයින් පැවැත්ුණා. ඔබ මේ දකින්නේම ඡායාරූපයයි දිවයින මුල් පිටුව. මීළඟට තෝරාගන්නේ දිනමින මුල් පිටුවයි. මහ මැතිවරණයට පුළුල් පෙරමුණකින් තරඟ වදිනවා. සඳහන නායකයෝ තීරණය කරයි. ඡන්දයට යාම ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයයි ජනාධිපති විශේෂ ප්‍රකාශයකින් කියයි. කතානායකගේ පක්ෂග්‍රාහී පෙර රට දේශපාලන අර්බුදයකට තල්ලු කළා. ජනාධිපතිතුමා දළදා සමිඳුන් වැඳපුදාගත් අවස්ථාව අද දිනමින මුල් පිටුවේ ඡායාරූපයටත් උපුටා දක්වනවා. හදිසි මැතිවරණයක් කැඳවීමත් සමග රනිල්ගේ නායකත්වයේ අහෝසි තිස්ස අත්තනායක මහතා පවසයි. දැන් අප තෝරා ගන්නවා මව්බිම මුල් පිටුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශය. මම ඡන්දෙට ලෑස්ති. ඒ තමයි අද දිනමින මව්බිමේ ප්‍රධාන සිරස්තලය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පක්ෂ 6ක් අධිකරණයට යයි මේ මව්බිම උපසිරස්තලය. ඡායාරූප වාර්තාව උපුටා ගන්නවා මහින්ද රාජපක්ෂ මහතා 28 දෙනෙක් සමග පොහොට්ටුවේ සමාජිකත්වයේ ලබාගත් ඡායාරූපයයි ඔබ මේ දකින්නේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හොඳම විසඳුම බව අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහා නගර සංවර්ධන අමාත්‍යාංශය කොළඹ වටිනා ඉඩම් කුණු කොල්ලයට විකුණලා ඉඩම් දෙකක් ගැන පුළුල් විමර්ශන ආරම්භ කොට ඇතැයි ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. සබරගමු සරසවියේ සිසුන් 30 බෙලිහුල්ලයේ ගිලි ජීවිතක්ෂයට පත් වෙති. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතුයැයි එස්.එම්. මරික්කාර් කියනවා අද මව්බිම මුල් පිටුව. මීළඟට තෝරාගන්නේ ලංකා දීප පුවත්පතයි. මහින්ද මෙවරත් කුරුණෑගලට පක්ෂ ආරංචි මාර්ග කියයි. රනිල් ජනපති සටනට, සජිත් අගමැති සටනට,
එජාපය සාකච්ඡා කළ බව හිරුනිකා කියයි. රනිල් වසර 24ක් එජාප නායකයව සිටියා. ජනතාව දැන් වෙනසක් ඉල්ලනවා. හිටපු මන්ත්‍රී මරික් කාර් කියයි. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු මැතිවරණ කොමිසම හමුවේ. ඒ ලංකාදීප මුල් පිටුවයි. දැන් අප තෝරා ගන්නවා ලක්දිව උපසිරස්තල කිහිපයක්. ජනතා විමුක්ති පෙරමුණත් අධිකරණයට යයි. ජනමාධ්‍ය විෂයත් ඇමති දයාසිරි භාර ගනී. බදිඋදීන් ගිනුත් නඩු. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඇමරිකාව කනස්සල්ල පලකොට තිබෙනවා. සුලිකුණාටුවක් එයි මුහුදු යෑමෙන් වලකින්න. ඉල්මහත් සමරුව හෙටයි. අවධානය යොමු කරන්නේ දමිල සහ ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකට. ඔව්, වීරකේසරිය තෝරා ගන්නවා. වීරකේසරියේ උපසිරස්තලයකින් දැක්වෙන්නේ උතුරේ මහා ඇමති විග්නේශ්වරන් මහතා තමන්ම අලුතෙන් සාදාගත් පක්ෂයකින්, ගොඩනගාගත් පක්ෂයකින් මෙවර මහ මැතිවරණයට තරඟ කරන බවයි. තමිල් මක්කල් කූටමි දෙමළ ජනතා සන්ධානය ලෙස ඔහු මේ පක්ෂයේ නම් කොට තිබෙනවා. වීරකේසරී උපසිරස්තලයක්. සිලොන් ටුඩේ පුවත්පතේ මුල්පිටුවේ ප්‍රධාන සිරස්තලය සහිත ඡායාරූපය තෝරා ගන්නවා. අගමැති මහින්ද පොදුජන එක්සත් පෙරමුණේ සමාජිකත්වය ලබාගත් අවස්ථාව ඔබ මේ දකින්නේ. එහි සභාපති ජීඑල් පීරිස් සහ අගමැති මහින්ද ඔවුනොවුන්ට ආචාර කරගන්නා ආකාරයයි ශිලොන් ටුඩේ ප්‍රධාන සිරස්තලය. දැන් අප තෝරාගන්නේ ඇතුළු පිටු කිහිපයක්. ප්‍රථමයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ සිදු කළ විශේෂ ප්‍රකාශය. කතානායකවරයාගේ ක්‍රියාකලාපයන්, මන්ත්‍රීවරුන් අතරේ ඇති වූ දූෂිත තත්ත්වයත් ආණ්ඩුව විසුරුවන්න හේතු වුණා. හිටපු රාජ්‍ය ඇමතිවරු, හිටපු නියෝජ්‍ය ඇමතිවරු, හිටපු මන්ත්‍රීවරු ඒ කිසිවෙකුට රජයේ වාහන සහ රජයේ පොදු දේපළ භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. මේ අවස්ථාවේ හිටපු මැති ඇමතිවරුන් භාරයේ තිබූ සියලුම රජයේ වාහන සම්පත් වහාම අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයාට භාර දෙන ලෙස ඒ මැති ඇමතිවරුන්ගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටින බවයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියන්නේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ මව්බිමෙන් උපුටා ගන්නවා. මම අගමැතිකම ගත්තේ රට රැක ගන්නයි. තව කාලයක් ගියා නම් අපේ දරුවන්ට අනාගතයක් නැති වෙනවා. ඉන්පසු එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාව. ඕනෑම ඡන්දයකට ලෑස්ති. ආණ්ඩුවේ ඒකාධිපති වියරෝට එරෙහි අරගලය නවත්වන්නේ නැතැයි කබීර් හෂීම් මහතා කියනවා. මංගල සමරවීර මහතා කියන්නේ තමන්ගේම රජයට එරෙහි වූ එකම රාජ්‍ය නායකයා වත්මන් ජනපති බවයි. මුජිබ රහුමාන් ජනාධිපති පොළොන්නරුවේ පොඩි විජේ වගේ වෙලා. ඉන්පසු මා උපුටා ගන්නවා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයේදී එහි විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වූ සෞඛ්‍ය ඇමති චමල් රාජපක්ෂ මහතා දක්වන අදහස් දිනමිනේ. පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි ගණනට වඩා ජනතා පරමාධිපත්‍යය වටිනවා. අයාලේ යන ආර්ථිකය ගොඩගන්න නිසි වේලාවට උපක්‍රම වෙනස් කළ යුතුයයි කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතාගේ අදහස් උපුටා ගන්නේ දිවයිනේ. ජනාධිපති වට 10කින් ඇමතිවරු පත් කළේ රාජ්‍ය සම්පත් යොදාගෙන
මැතිවරණය කරන්නයි. බහුතරය හදාගන්න බැරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එසේ කියන්නේ ටිල්වින් සිල්වා. තමන්ව දිනවපු ජනතාව ජනාධිපති අමතක කළා. කතානායකවරයා නීති විරෝධී ආණ්ඩුව නොපිළිගත්ත නිසා පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. අපේ ලේ හැලුණත් ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ සටන අත්හරින්නේ නෑ. මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණේ නෑ. එසේ කියන්නේ නවීන් දිසානායක මහතයි. ආර්ථික ඔස්තාර් අවුරුදු තුනෙන් රට බංකලොත් කළා. මේ සමලන රෑන තව ටික දවසක් හිටියනම් අපට රටක් ඉතුරු වෙන්නේ නෑ. දේශපාලන පොරපිටියේදී හැප්පිලා බලමු. දිනන්නේ කවුද කියලා. එසේ කියන්නේ ප්‍රසන්න රණතුංගයි. උපුටා ගන්නේ මව්බිම ඇතුළු පිටුවකේ. ඉන්පසු අප තෝරා ගන්නවා මව්බිම පුවත්පතේ මැද පිටුව විසංවාද සටන හන අදහස් දක්වන්නේ උතුරු පළාතේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා. උතුරේ මලවුන් සිහි කිරීමට බාධා කළ යුතු නැතැයි රෙජිනෝල්ඩ් කුරේ මහතා කියනවා. උතුරේ ජනතාවගේ ඉඩම්වල ඇති හමුදා කඳවුරු ඉවත් කරගත යුතුයි. පුද්ගලයෙකුගේ චරිතයට ලක්ෂ 62ක් ලඝු කරන්න නරකයි. ඉන්පසුම උටා ගන්නවා ඇලේ ගුණහම් වංශ ස්වාමීන් වහන්සේ ඇතුළු සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස් කීපයක්. විෂ්ණු දේවි පිහිටෙන් ජනාධිපති රට බේරගන්න මැදිහත් වුණා. මේ ඇවිත් තියෙන්නේ රට රකින තිත්තයන්ගේ වාරයයි. උතුරේ දෙමළ ජනතාවට සුවිශේෂ වූ ප්‍රශ්න මොකුත්ම නැතැයි ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ කියනවා. ආචාර්ය ගුණදාස අමරසේකරට සවන් දෙමු. 2015 ඉඳලා රට තිබුණේ පාර්ලිමේන්තුවට එදා බෝම්බ ගහපු ජවිපේ ඡන්දේපා කියලා අද අධිකරණයට යනවා. ගෙවිඳු කුමාරතුංග මහතා මන්ත්‍රීවරුන් බිලිබා ගන්න හදපු බටහිර බලවේග කතානායකට හා හිටපු අගමැතිට උපදෙස් දුන් බවයි ගෙවිඳු කුමාරතුංග මහතා කියන්නේ අද මව්බිම ඇතුල් පිටුව. තවත් ඇතුළු පිටු කිහිපයක් විමසන්න. හර්ෂණී, අපේ ක්‍රිකට් ක්‍රීඩාවත් හරියටම දේශපාලනය වගේ අර්බුදවලට ලක් වෙනවා. විවිධ ගැටුම් ඇති වෙනවා. දිවයින ක්‍රීඩා සංග්‍රහය උටා ගන්නවා හතුරුසිංහගේ කැපිල්ලෙන් ක්‍රිකට් කළමනාකරු ගෙදරයයි. චරිත මේ කැටුම ගැන අද දිවයින ඇතුළු අනිකුත් පුවත්පත්‍ර රැසක වාර්තා පළ වෙනවා. ක්‍රීඩා සමාජවල ඉඳලා ටෙස් ක්‍රිකට් ඉගෙන ගත යුතු බව චන්දික හතුරුසිංහ කියනවා. චන්දිමාගේ තැනට චරිත් අකලංක තෝරා ගනි. අකිලගේ පන්දු යැවීම් පරීක්ෂණයකට ලක්වේ. අසෙල විතාන මේ වාර්තා දෙකම දිවයින පුවත්පතට ගෙන එනවා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තරඟ පවත්වන්නට විදේශ රටවල යන විට එංගලන්තයේ ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් රසිකයන් පිරිසක් සංවිධානාත්මක ලෙස ඔවුන් සමග ඒ රටවලට ගමන් කරනවා. ඔවුන් ඔවුන් හඳුන්වා දෙන්නේ බාමි ආමි නමි. එංගලන්ත ක්‍රිකට් උස්සලා තියෙන බාමි ආමි ගැන චතුරේස් කොඩිකාරයි මේ ලිපිය ලියන්නේ අද පුවත්පතට. ඉන්පසු මා උටා ගන්නවා ඩේලි මිරර් පුවත්පතේ ලයිෆ් අතිරේකයෙන්. ජනකරලිය පරාක්‍රම නිරියල්ලයන් විසින් ආරම්භ කොට පවත්වාගෙන යන නාට්‍ය සංවිධානයක්. ඉතාම විශාල ශාස්ත්‍රීය සේවයක් නාට්‍ය කලාවට ඔහු විසින් කරනවා. ඔහු ඩිප්ලෝමාවක් හඳුන්වා දෙනවා. මෙය නොමිලේ ලබා දෙන ඩිප්ලෝමාවක් බව ඒ පිළිබඳ වාර්තාව අද ලයිෆ් අතිරේකයෙන් ඔබට මෙසේ දැනගන්නට පුළුවන්. ආනන්ද පද්මසිරි අවුරුදු 39ක් ආනන්ද පද්මසිරි ප්‍රකට ගී
රචකයෙක්ගේ පද රචකයෙක් ඔහුගේ ඔහු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රවීණ ගායක ගායිකාවන්ට ගී ලියා තිබෙනවා ජනප්‍රිය ගීත රාශියක්ම තිබෙනවා ආනන්ද පද්මසිරිගේ 39 වසරක සංගීත ජීවිතය තේමා කොටගෙන ගී ආනන්දේ 39 නමින් නොවැම්බර් 30 වෙනිදා කොළඹ ආනන්ද මහාවිද්‍යාලයේදී සංගීත සම්දර්ශනයක් පැවැත්වෙනවා ඒ පිළිබඳ වාර්තාව උපුටා ගත්තේද ඩේලි මිරර් පුවත්පතේ ලයිෆ් අක්තිරේකේන් මයුර වික්‍රමරත්න නැගී එන ජනප්‍රිය නළුවෙක් තරුණ නළුවෙක් ඔහු කියන්නේ අංක එක සංගීතය බවයි ඔහු සමග කාංචනා සිරිවර්ධන දිනවෙන පුවත්පතට ගෙන ආ සාකච්ඡාවයි ඔබ මේ දකින්නේ මයුර වික්‍රමරත්න එවැනිම බලාපොරොත්තු තියාගත හැකි නළුවෙක් ප්‍රශාන් මේ ප්‍රශාන් පිළිබඳ ලිපිය මා උපුටා ගන්නේ ඩෙලි මිරර් පුවත්පතේ ලයිෆ් අතිරේකයෙන් ප්‍රොමිසිං ප්‍රශාන් ඔහු පිළිබඳ ලිපිය ඩෙලි මිරර් පුවත්පතෙන් උපුටා ගන්නවා ලංකාදීපයේ සුවසෙවන අතිරේකය ඊට පෙරත් අප මුල් පිටුවෙන් කිහිප වතාවක් උපුටා ගත්තා මහාචාර්ය කොල්වින් ගුණරත්න එතුමා දීර්ඝ කාලයක් මා හිතන්නේ අවුරුදු 10ක් ඊටත් වැඩි කාලයක් තිස්සේ මේ ලිපි මාලාව හැමදාම සඳාට ඉදිරිපත් කරනවා ලංකාදීපයට මේ ලිපි මාලාවට පාදක වෙන්නේ පාඨකයන් අසන ප්‍රශ්න මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා අපේ මහාචාර්ය විද්‍යා ජෝති කොල්වින් ගුණරත්න මහතා අද තේමාව හිස පහත් කරන විට කරකැවිල්ලක් ඇති වෙනවාද අන්තර්ජාලයේ යමක් දැකලා බියක් ඇති වෙලා ඉන්දියාව ලෝකයේ කාන්තා නියමුවන් කාන්තා ගුවන් නියමුවන් වැඩිම පිරිසක් සිටින රට බවට පත්වී තිබෙනවා මෙය ප්‍රතිශතයක් අනුව ඉන්දියාවේ 5.18ක් වෙනවා සමස්ත ගුවන් නියමුවන්ගේ ලෝක ප්‍රතිශතය අනුව වයස අවුරුදු 40 වන විට දරුවන් 44 දෙනෙකු බිහි කළ කාන්තාවක් පිළිබඳ කතාව ඇසෙන්නේ උගණ්ඩාවේ කිත්සිරි මල්වත්ත ලක්බිම පුවත්පතට මේ ලිපිය ලියනවා ළමා විවාහයක ගොදුරක්ව ලැබූ දුක්ඛිත අත්දැකීම් මේ කාන්තාව විසින් හෙළි කරනවා මැරියම් නබතන්සි යනුවෙන් ඇය හඳුන්වා දී තිබෙනවා මේ ඔබ දකින්නේම ලිපිය ලක්බිම ඇතුළු පිටුවකි වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.